දවසක් හැමෝටම ඔයාලා ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ ගෙදර නිතරම වගේ හදන හරිම රසවත් ඒ වගේම ගොඩාක් ගුණ විශේෂ කැඳ වර්ගයක් හදන විදිය. මේක අපේ ගෙදර ගොඩක් වෙලාවට උදේට හවසට නිතරම වගේ හදනවා. මොකද අපේ ගෙදර අම්මයි තාත්තයි ගොඩාක් ආසයි මේ කැඳ එක බොන්න. විශේෂම ඔයාලා ගෙදර පොඩි ළමයි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මොකද ඇඟ සිසිල් කරන ඒ වගේම පොඩි ළමයින්ට ගොඩාක් හොඳ කැඳ එකක් තමයි මේ කැඳ එක හදන්නත් හරිම පහසුයි. ඒත් එක්කම මේ කැඳ එක හරිම උකුයි. ඉතින් හදලා බලන්න ගොඩාක් රස විශේෂයෙන්ම රසටත් වඩා හරිම ගුණදායි කැඳ එකක් තමයි මේක. එහෙනම් අපි බලමු කොහොමද මේ කැඳ එක හදන්නේ කියලා. කැඳේක හදන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි tag කරලා බලමු කොහොමද මේ කැඳේක හදාගන්නේ කියලා. කැඳේක හදාගන්න විශේෂම ඕන කරන දේ තමයි මේ තියෙන්නේ. ගොඩක් අය දන්නේ නැති මේ මොනවාද කියලා. මේ තමයි හබල පෙති. ආයුර්වේද කඩවලලින් බෙහෙත් කඩවලලින් ඔයාලට ලේසියෙන්ම මේ හබල පෙති හොයාගන්න පුළුවන්. මේ හබල පෙති අරගෙන වතුරේ පොඟවලා තමයි කැඳ එක හදාගන්න ගන්න ඕනේ. ඉතින් මම දැන් මේ වතුරේ පොඟවලා හබල පෙති ටික තියලා තියෙන්නේ. පොඟවන්න කලින් අනිවාර්යයෙන්ම හබල පෙති ටික හොදට හොදලා ගන්න. ඒත් එක්කම අනිද්‍රව්‍ය තමයි සව්. ඉතින් ගොඩක් අය දන්නවනේ සව් කියන්නේ අනිවාර්යයෙන්ම ඇඟට ගුණදායි ඇඟ සිසිල් කරන දෙයක් කියලා. සව් ටිකත් මම හොඳට හොදලා පිඟින්න ඇරලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕනේ පොල් කිරි ටික. මම දැන් මේ පොල් ටික කොටා ගන්නයි හදන්නේ. පොල් කිරි ගනිද්දී ඔයාලට උකු පොල් කිරි ගන්නත් පුළුවන්, දිය පොල් කිරි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උකුත් නැති දියත් නැති කිරි එකක් අරගන්නත් පුළුවන්. ඒත් එක්කම මේකට මම දාන අනිත් විශේෂම ගුණදායී ද්‍රව්‍ය තමයි පුරක්කම්. අපේ ගෙදර මම කලිනුත් පුරක්කම් කැඳ හදන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේදීත් මම කියලා තියෙනවා කුරක්කම් පිටි අපේ ගෙදර කඩින් ගන්නේ නැහැ. කුරක්කම් ඇට ගෙනල්ලා ඒව හොදලා වීලෙන්න තියලා කුඩු කරලා තමයි කුරක්කම් පිටි අපේ ගෙදර හදන්නේ. මොකද අපි දන්නේ නැහැනේ කඩින් කුරක්කම් පිටි ගද්දී ඒවට පාන් පිටි එහෙමත් කලවම් කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් විශ්වාසයෙන් යුක්තව ගෙදරදිම හදලා ගන්නවා නම් තමයි හොඳ. මම මේ පින්නපු දේවල් වලට අමතරව තව ඔයගලන්ට ලුණු චුට්ටකුත් ඕන කරනවා. මොකද කැඳේකේ රස ගන්න ඔයාලගේ රස අනුව ලුණු ටිකකුත් මේකට ඇඩ් කර ගන්න ඕනේ. ඉතින් මේ දේවල් තමයි ඕන කරන්නේ හරිම ලේසි. දැන් බලමු කොහොමද මේ කැඳේක හදාගන්නේ කියලා. මම අද කැඳේක හදන්නේ දරලිපේ. දරලිපේ කැඳේක හදද්දී ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍ය අපි ගෑස් කුකර් එකේ කැඳ එක හදනවට වඩා ගොඩක් රසට දරලිපේ කැඳ එක හදද්දී එනවා. ඉතින් කැඳ විතරක් නෙමෙයි, අපි දන්නවනේ ඕනම කෑමක් දරලිපේ හදද්දී කොහොමත් ගොඩක් රසට එනවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් කෑම හදද්දී මම හදන්න කැමති දරලිපේ. ඉතින් අද කැඳ එකත් මම දරලිපේම හදනවා. ඔන්න මම දැන් පොල් කිරි ටික රත් කරගන්නයි හදන්නේ. මම ගත්තේ ගොඩාක් උකු පොල් කිරි නෙමෙයි. ඇත්තටම දිය පොල් කිරි ගත්තත් මේ කැඳේක උකු වෙලා එනවා. හබල පෙති දැම්මම, සව් කැට දැම්මම, එතකම කුරක්කම් පිටි ටික එකතු කරන නිසා මේ කැඳේක ගොඩාක් උකුවට එනවා අපි කොච්චර දිය පොල් කිරි දැම්මත්. ඔයාලට සමහර විට හිතෙන්නේ නැති මම මේ ගත්ත ද්‍රව්‍යයන් වල ප්‍රමාණයන් කියුවේ නෑ නේද කියලා. මේවට ඇත්තටම නිශ්චිත ප්‍රමාණයක් නැහැ. ඔයාගේ කැමැත්ත අනුව, ඔයාගේ රස අනුව ගන්න සව්වැට ප්‍රමාණය, කුරක්කම් පිටි ප්‍රමාණය, හබල පිටි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම කැඳේක හදද්දි මගේ හිතේ මින්මට තමයි මම මේ දේවල් ගන්නෙ. සාමාන්‍යයෙන් හබල පිටි, සව්වැට වගේ දේවල් මම ටිකක් වැඩිපුර එකතු කරනවා. මොකද මේ දවස්වල හරිම රස්නෙත් එක්කනේ ඇඟේ උෂ්ණ ගතියත් වැඩි. ඉතින් ඇඟ සිසිල් කරන්න මේ දේවල් වැඩියෙන් ගත්තා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. පොල් කිරි ටික රත් වුණාට පස්සේ මම හබල පෙති ටික පොඟව ගත්ත හබල පෙති ටික එකතු කරගත්තා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ඔයාලා සව්වැට ටික එකතු කරගන්න ඕනේ. හබල පෙති දාපු ගමන්ම සව්වැට ටික දාන්න එපා. මොකද හබල පෙති ටික ටිකක් තැම්බෙන්න චුටි වෙලාවක් යනවා. ඉතින් හබල පෙති ටික තැම්බුණාට පස්සේ පොල් කිරෙන් ඔයාලට පුළුවන් හොදලා ගත්ත සව්වැට ටික එකට එකතු කරගන්න. හබල පෙති දැන් ඔයාලා හිතනට කොච්චර වෙලාවක් පොඟවන්න ඕනේද කියලා. එක විනාඩි 10ක් විතර පොඟව ගත්තාම ඇති ගොඩක් වෙලා පොඟව ගන්න ඕනේ නැහැ. ඔන්න මම දැන් කුරක්කම් පිටි ටික එකතු කරන්නයි යන්නේ. කුරක්කම් පිටි ටික එකතු කරන ගමන් කැඳේක හැඳි ගන්නත් අමතක කරන්න එපා. මොකද නැත්තම් කැඳේක කැටි ගැහෙනා වගේ බලනවා.
මේ හරිම සුවඳයි කොරකම් පිටි ටික එකතු කරලා ටික වෙලාවක් යද්දී ඔයාලට තේරේ කැඳේක උක වේගෙන යනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී ඔයාලට පුළුවන් ඔයාලගේ රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න. ලුණු එකතු කරගද්දී නම් පරිස්සමෙන් එකතු කරගන්න. මොකද ලුණු රස වැඩි වෙන්න පුළුවන් ඔයාලා ගොඩක් ලුණු එකතු කරගත්තොත්. ඔන්න දැන් ඔයාලට පේනවා නේද මං හදාගත්ත කැඳේක හොඳට උක වෙලා තියෙන්නේ. මේක හරිම සුවඳයි හරිම රසයි. මේ දෙකටම වඩා මේක ගොඩාක් ගුණයි. ඉතින් මේ දවස්වල රසවත් වැඩි නිසා ඇඟ සිසිල් කරන්න මේක ගොඩාක් හොඳ කැඳේක. ඔයාලගේ ගෙදර චූටි ළමයි එහෙම ඉන්නා නම් අනිවාර්යයෙන්ම මේ කැඳේක හදලා දෙන්න ගොඩාක් ගුණයි. පෙන්නනා වගේ හබල පෙති ටික හොඳට තැම්බිලා හොඳට මිශ්‍ර වෙලා කැඳේකේ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නේ නැතුව ඉතින් මේ හබල පෙති දාලා මෙහෙම කැඳේකක් හදාගන්න පුළුවන් කියලා. අපේ ගෙදර නම් මේ කැඳේක නිතරම වගේ හදනවා. මොකද අපේ ගෙදරයි මේ කැඳේකට ගොඩාක් ආසයි. ආසයි කියන්නේ ගොඩක් පිරිතයි ඇත්තටම. මොකද මේක ඒ තරම් රස කැඳේකක්. ඉතින් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඒත් එක්කම ඔයාලා මේ කැඳේක හැදුවත් අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. තම්පික් කරන්න එපා. කියන්න ඕනේ මේ කැඳේක තවත් රසවත් කරගන්න ඕන නම් ඔයාලට කිතුල් හකුරුත් මේකට එකතු කරගන්න පුළුවන්. එතකොට මේ කැඳේක තවත් රසයි. කිතුල් හකුරු වල රසත් එක්ක තව ගොඩක් රසවත් වෙනවා. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. Thank you for watching. Bye bye.